ආණ්ඩුවට සදාචාර අයිතියක් නැහැ තෙල් මිල වැඩි කරන්න. ඛනිජ තෙල් සංස්ථාව මේ කොරෝනා ව්‍යසනයෙන් පස්සේ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 120ක සුද්ධ ලාභයක් තියෙනවා. ඒ වගේම ඩීසල් ගප් ලීටරයක වියදම රුපියල් 35ක් දක්වා බහිනවා. හැබැයි 137යි පෙට්‍රල් 104යි ඩීසල් තඹ 7කින් අඩු කරන්නේ නැහැ. පෙට්‍රල් සහ ඩීසල් මිල ජාත්‍යන්තර වෙළඳපොලේ කඩාගෙන වැටෙත්. ඛනිජ තෙල් ආනායනය අඩු වුණ නිසා එහි ඉතිරිය ඩොලර් බිලියන 1.3යි. රජයට සහ ආයතනයට ඒ කියන්නේ කෝටි 25000ක් බඳුළු ගුණවන්තන මහතා මාස ගානකට කලින් කිව්වා එයාලා විශේෂයෙන්ම ස්ථායි කරන අරමුදලක් පිටවලා ඒ ස්ථායි කරන අරමුදලේ මේ මුදල් තැන්පත් කරනවා තෙල් මිල වැඩි කරනකොට වැඩි වෙනකොට ලෝක වෙළඳ පොලේ ඒ ස්ථායි කරන අරමුදලේ තියෙන මුදල් භාවිතා කරලා එයාලා තෙල් මිල වැඩි කරන්නේ නැ ඉඩ දෙන්නේ නැහැ කියලා. දැන් මේ කෝටි 25000 කොහෙද? දැන් වෙනකොට මේ මුදල් වාෂ්ප වෙලා. සුවෙස් කැනල් වල තියෙන නැවක් කිර වුණා කියලා ඒක පෙන්නලා ආණ්ඩුව කියනවා තෙල් මිල වැඩි කරන්න ඕන කියලා. පට්ටපල් බොරුවක්නේ. ඒ දැන් නැව අයින් කරලානේ තියෙන්නේ අද වෙනකොට. බලන්න තව දවස් 2 3ක් ඒක හිර වෙලා තිබ්බනම් ඕකත් පෙන්නන. ඕක නෙවෙයි ප්‍රශ්නේ. ආණ්ඩුවේ අවපාලනේ. අපේ ප්‍රධාන තෙල් සැපයුම් කරුවන් පළවෙනි වතාවට ලංකාවේ තෙල් ලන්සු කැඳවීමක් ඊයේ පෙරේදා කරපු එකට ප්‍රධාන සැපයුම් කරුවන් ඒකට ඉදිරිපත් වෙලා නැහැ ඉල්ලුම් කරලා නැහැ. ඒ හේතුව මොකක්ද? මේ රට කෙරෙහි තියෙන මූල්‍ය තත්ත්වයේ කෙරෙහි තියෙන අවිශ්වාසය නිසා.